ලෝකසලන් තරගාවලියක අවසන් තරගයක ශතකයක් ලබා ගන්නවා කියන දේ හරි අමාරු වැඩක්. මොකද ලෝකසලන් තරගාවලියක් එන්නේ අවුරුදු 4කට වතාවයි. එහෙම ආවම කණ්ඩායම් දෙකටයි පුළුවන් අවසන් තරගයකට සෙල්ලම් කරන්න. ඔහොම සෙල්ලම් කරන තරගයක අවසන් තරගයේ තියෙන පීඩනය එක්ක සාර්ථක වෙන එක හරි අමාරු වැඩක්. කොහොම හරි ඒ විදිහට එක් දින ලෝකසලන් තරගාවලියේ අවසන් තරගයේ ශතකයක් ලබාගත් විශිෂ්ටයන් අතරට එකතු වෙන්න ඕස්ට්‍රේලියා ආරම්භක ප්‍රතිකරු ට්‍රෙවියස් හෙඩ් සමත් වෙනවා. ඉන්දියාවට එරෙහිව මේ ශතකය ලබා ගන්න හෙඩ් ඒ ඉනිමේක තවත් වාර්තාවකට තමන්ගේ නම ඇතුළත් කරගන්න සමත් වෙනවා. ඒ තමයි එක් දින ලෝකසලන් තරගාවලියේ අවසන් තරගයේ සහ අවසන් තරගයට පෙර තරගයේ කියන වැදගත්ම තරග දෙකේ වැඩිම ලකුණු එකතු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීම. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ SMS කෙනෙක් නෙවෙයි, ක්‍රිකට් ලෝ පහළුණු සුපිරි ප්‍රතිකරුවෙක් විදිහට සැලකෙන විවියන් රිචඩ්ස් තමයි මේ වාර්තාවට හිමිකම් කිව්වේ 1979 ලෝකසලන් තරගාවලියේදී. අවසන් තරගයේ ලකුණු 138ක් මුදවී ලබා ගන්න රිචඩ්ස් ඊට කලින් ලෝකසලන අවසන් තරගයට තේරෙන සෙල්ලම් කරන තීරණාත්මක තරගයේ ලකුණු 42ක් ලබා ගන්න සමත් වෙලා මේ තරග දෙකේ එකතුව ලකුණු 180ක් ලබාගෙන තමයි මේ වැදගත් තැන්වල වැඩිම ලකුණු ලබා ගැනීමේ අතරේ මුල් තැන හිටියේ. හෙඩ් මෙදාපාර ලෝකසලන තරගාවලියේදී අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 137කුත් අවසන් පූර්ව තරගයේදී ලකුණු 62කුත් ලබාගෙන මේ වැදගත් තරග දෙකේ ලකුණු 199ක් ලබාගෙන තමයි මේ වාර්තාවේ අංක 1ට එන්නේ. මේ විදිහට මුල් තැන වෙනස් වෙද්දී වාර්තාවේ දෙවෙනි තැන හිටපු ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු අරවින්ද ද සිල්වා අංක 2 ඉඳන් අංක 3ට පල්ලම් බහිනවා. 1996 ලෝකසලන තරගාවලියේ අවසන් තරගයේ ලකුණු 107ක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව නොදෙවි ලබා ගන්න අරවින්ද ඉන්දියා කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේදී වටිනා ලකුණු 66ක් ලබාගෙන තරග දෙකේදී ලකුණු 177ක් ලබාගෙන මේ වාර්තාවේ අංක 2ට ඉඳලා දැන් අංක 3ට පත් වෙලා ඉන්නේ. මේ වාර්තාවේ 12 වෙනි තැනට තමයි ආපහු අපේ කෙනෙක් ඉන්නේ ඒ මහල 2007 තරග දෙකේදී ලකුණු 134ක් ලබාගෙන. මේ වාර්තාව බලද්දී අපිට දුකක් හිතෙන්නේ අපිට ආපහු කවදා මේ වාර්තාව අලුත් කරන්න පුළුවන්කම ලැබෙයිද කියලා මතක් වෙද්දී. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.